Sadhu Namo Tassa Bhagavato Arahato Samma Sambuddhassa Namo Tassa Bhagavato Arahato Samma Sambuddhassa Namo Tassa Bhagavato Arahato Samma Sambuddhassa E Bhagavato Arahato Gautama Namo Apage Samma Sambuddhurajanan Vahansete Apage Namaskare Veva Namo Buddhaya Pinnat Swaminansa Namo Buddhaya ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කරවන සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම සම්පූර්ණ කරවන සුන්දර ආර්ය අෂ්ටාංගික මාර්ගය ඇති කරලා දෙන මේ බෝධිපාක්ෂික ධර්ම කතා බහේ සතිපට්ඨාන සංයුක්තයට අයිති දේශනා කතා කළේ අපි අම්පාලි වර්ගයේ සූත්‍ර කතා කළා. ඒ වගේම නාලන්ද වර්ගයේ සීලට්ඨිති වර්ගයේ වගේම අනනුස්සුත වර්ගයට අයිති සූත්‍ර දේශනා පින්වත් ස්වාමින් වහන්සේ සමගින් අපි කතා කළා. අද ඉඳලා අපි සූදානම් වෙන්නේ ඊළඟ වර්ගය. අමත කියන වර්ගයට අයිති දේශනාවන් ඇසුරු කරගෙන මේ සදම් කතිකාවත පවත්වන්නයි පින්වත් ස්වාමින් වහන්සේ අමත වර්ගයේ පළවෙනි සූත්‍ර දේශනාවේ නමත් අමත සූත්‍රය. ඉතින් මේ අමත අමෘතය ගැන වදාළ මේ දේශනාව සතිපට්ඨානයේ මුල් කරගෙන පින ස්වාමින් වහන්සේ කුමන ආයුරින්ද බුදුරජාණන් වහන්සේ අප වෙත මේ සදහම් පණිවිඩය රැගෙන එන්නේ? අවසරයි පින ස්වාමින් වහන්සේ. අවසරයි පින ස්වාමින් වහන්සේ. බුදුරජාණන් වහන්සේ මේ අමත සූත්‍ර දේශනාවේදී අප හැමදෙනාටම ඉතාම වැදගත් කරුණක් දේශනා කරන ප්‍රථමයෙන්ම චතුසු භික්කවේ සතිපට්ඨානේසු සූපට්ඨිත චිත්තා විහෙරත මහණෙනි සතර සතිපට්ඨානෙහි මනවින් පිහිටුවාගත්තු සිතින් වාසය කරන් මනවින් සිත පිහිටුවාගෙන සූපට්ඨිත චිත්තා විහෙරත මනවින් පිහිටි සිත ඇතුව වාසය කරන් මනවින් සිත පිහිටුවාගෙන වාසය කරන සතර සතිපට්ඨානයි. මා වූ අමතං පනස්ස තොපට නිවන නොනැසේවා. මා වූ අමතං පනස්ස කියලා බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් දේශනා කරනවා. ඔබ සතර සතිපට්ඨානේ මනවින් සිහිය පිහිටුවාගෙන වාසය කරන්න ඔබට මේ නිවන නොනැසේවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේ සතර සතිපට්ඨානේ වරද්දවා ගත්තොත් යේසං කේසංචි චත්තාරෝ සතිපට්ඨාන විරද්දා යමෙක් මේ සතර සතිපට්ඨානේ වරද්දවා ගත්තොත් ඔවුන් වරද්දවා ගන්නේ මේ මනවින් දුක්ෂේ කරන ආරෂ්ඨායික මාර්ගය කියලා පින්වත් ස්වාමීන් වහන්සේ අප කලින් දේශනාවකදී දැනගත්තා. එහෙමයි විරද්ද සූත්‍රයේදී. ඉතින් මහා කාරුණික බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරනවා මේ මනවින් ඔබ සතර සතිපට්ඨානේ සිහි පිහිටුවාගෙන සිත පිහිටුවාගෙන වාසය කරන්න ඔබට මේ නිවන නොනැසේවා අමෘතේ අමා මහ නිවන නොනැසේවා කියලා දේශනා කරනවා. කතමේසු චතුස ඔබ කවර සතිපට්ඨානයකද මනවින් සිත පිහිටුවගෙන වාසය කරන්න ඕනේ කියලා තවදුරටත් බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් වදාරනවා. ඉද භික්කවේ භික්කු කායේ කායානුපස්සී විහෙරති. භික්ෂුව කායානුපස්සීව කායානුපස්සනාවෙන් වාසය කරනවා. ආතාපි සම්පජානු සතිමා විනීය ලෝකේ අභිජ්ජා දෝමනස්ස. ආතාපි කෙලෙසුන් තවන වීරියෙන් යුක්තව සම්පජානු කෙලෙස් ප්‍රහාණය කරන නුවණි සතිමා සිහියෙන් යුක්තව විනීය ලෝකේ අභිජ්ජා දෝමනස්ස. මේ අනවබෝධයෙන් මේ ලෝකයේ කෙරෙහි ඇති වෙලා තිබෙන්නා වූ අභිජ්ජාවත් දැඩි ලෝභයත් දුම්නසත් ගැටීම දුරු කරමින් තමයි මේ විදිහට කය කෙරෙහි කය අනුපස්සනාවෙන්
සූපට්ඨිත චිත්ත කියලා විස්තර කරනවා. ඔව් සූපට්ඨිත චිත්තී මනවින් පිහිටුවාගත්තු සිතින් වාසය කරන්. එහෙමයි. ඒ විදිහටම ආතාපි සම්පජාන සතිමා කියන මේ කරුණ වලින් යුක්තව අභිජ්ජහව දොම්නසත් දුරුකොට චිත්තානු වේදනානුපස්සනාවෙන් වාසය කරනවා. ඒ වගේම චිත්තානුපස්සනාවෙන් වාසය කරනවා සිතෙහි යථා ස්වභාවය දකිමි. ඒ වගේම ධම්මානුපස්සනාවෙන් ධර්මයන්හි යථා ස්වභාවය දකිමි වාසය කරනවා. මෙන්න මේ විදිහට කෙලෙසුන් තවන වීරියෙන් කෙලෙස් ප්‍රහාණය කරන නුවණින් ඒ වගේම සිහියෙන් යුක්තව විනේය ලෝකේ අභිජ්ජා දෝමනස්ස මේ ලෝභය දොම්නසත් දුරු කරමින් කායානුපස්සනාවේ වේදනානුපස්සනාවේ චිත්තානුපස්සනාවේ ධම්මානුපස්සනාව කියන මේ සතර සතිපට්ඨානේ මනමින් සිහි පිහිටුවගෙන වාසය කරන්නට කියලායි දේශනා කරන්නේ. ඉමේසු භික්කවේ චතුසු සතිපට්ඨානේසු සූපට්ඨිත චිත්තා විහෙරත. මහණෙනි මෙන්න මේ සතර සතිපට්ඨානෙහි ඔබ මනවින් සිහිය පිහිටුවගෙන වාසය කරන්න ඕනේ. මාවෝ අමතං පනස්සාති. ඔබට මේ තොපට මේ නිවන නොනසේවා. අමෘතයේ ඔබගේ නැසෙන්න එපා. එහෙමයි. කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන කියන්නේ අපට කලාතුරකින් ලැබෙන මනුස්ස ජීවිතයක් ලැබිලා මනුස්ස ජීවිතයේ පරිපූර්ණ අපට ලැබිලා ඇසකරනාසී දිවකය මනස කියන මේ ඉඳුරන් අපට අංග විකල නොවි පරිපූර්ණ ලැබිලා ඒකට අපට බුදුරජාණන් වහන්සේ නමකගේ ධර්මයක් අහන්න ලැබිලා කල්යාණ මිත්‍ර ඇසුරක් ලැබිලා මේ හම්බිච්ච වෙලාවේ ඔබට මේ මොන ගෙහිච්ච මේ අමූර්තේ ඒ නිවන ගැන අහන්න ලැබිච්ච වෙලාවේ මේ සතර සතිපට්ඨානෙ මොන ගෙහිච්ච වෙලාවේ අමූර්තේ ඔබට සාක්ෂාත් කරගන්න ලැබිච්ච අවස්ථාවේක ඔබට නොනසේවා කියලා මහා කරුණාවෙන් බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරන්නේ පින්වත් ස්වාමී. හොඳමයි පින්වත් ස්වාමී. දැන් නිවන මේ අමූර්තය අහිමි කරගන්න එපා කියලායි එනම් මේ පණිවිඩය තියෙන්නේ. එහෙමයි. එතකොට පින්වත් ස්වාමීන් වහන්සේ මේ භාග්‍යවතුන් වහන්සේගේ සම්මා සම්බුද්ධත්වය ගැන පින්වත් සාරිපුත්තයන් වහන්සේ මට මතකයි නාලන්දා කියන සූත්‍ර දේශනාවේදී අපි කතා කරද්දී තිබුණා මේ සතර සතිපට්ඨානේ හොඳට හිත පිහිටවල සප්තබොජ්ජංග වඩල තමයි ලොවට බුදුරජාණන් වහන්සේලා පහළ වෙන්නේ කියලා ධම්මන්වේන් අඳුනගත්තා කියලා. ඉතින් මට ඒකත් මේ වෙලාවේදී සිහිපත් වුණා මේ සූපට්ඨිත චිත්ත කියන වචනයත් එක්ක. ඉතින් ඒ වගේම මේ හොඳට සතර සතිපට්ඨානේ හිත පිහිටවාගෙන මේ අමෘතය අහිමි කරගන්න එපා අමෘතය වනස ගන්න එපා කියලා භාග්‍යතුන් වහන්සේ මේ දේශනාවේදී වදාළා. ඒ වගේම පින්නස් ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ වදාළ මේ අමෘතය ගැන වදාළ මේ දේශනාව මේ කායවන් උපසනාව ගැන වදාළ මේ කොටස් සතිපට්ඨාන සංයුක්තයට අමතර මේ අංගුත්තර නිකායෙත් ඇතුළත් වෙලා තියෙනවා ඒකක නිපාතේ. ස්වාමීන් වහන්සේ කියන අපි කැමති දැනගන්න මේ අමෘතය ගැන මේ නිවන වනස ගන්නේ නැතුව නිවන අහිමි කරගන්නේ නැතුව සතර සතිපට්ඨාන හිත පිහිටවල නිවන කරා යන්න උපකාර වෙන ඒ අංගුත්තර නිකාය ඇතුළත් දේශනාත් ඇසුරින් මේ සූත්‍ර දේශනාව තවදුරටත් පැහැදිලි කරගන්න අපි කැමති පින්වත් ස්වාමීන් වහන්සේ. එහෙමයි පින්වත් ස්වාමීන් වහන්සේ මේ සතර සතිපට්ඨානයේ අරභයා බුදුරජාණන් වහන්සේ මේ අමත සූත්‍රයේදී දේශනා කරන්නේ මේ සතර සතිපට්ඨානයේ මනවින් පිහිටුවා සිත පිහිටුවාගෙන වාසය කරන ඔබට අමෘතයේ නොනසේවා කියලා දේශනා කරනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ සතර සතිපට්ඨානය අරභයා සතර සතිපට්ඨානය ඉලක්ක කරගෙන බුදුරජාණන් වහන්සේ බොහෝ අවස්ථාවලදී කායානුපස්සනාව කායගතා සතිය කියලා දේශනා කරනවා. දැන් කායගතා සති සූත්‍ර දේශනා පවාපට මොන ගැහෙනවා මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සතර සතිපට්ඨානේ මූලික වශයෙන් භික්ෂුවට මේ සිහි පිහිටුවීමට කාය ගතා සතිය මූලික වශයෙන්ම මේ පැහැදිලි කරමින් වදාරන දේශනා. එහෙමයි. ඒ පිළිබඳව විග්‍රහ කරන කාය ගතා සති සූත්‍රයේ බොහෝ දේශනාවලදී මේ කාය ගතා සතිය පිළිබඳව එහි වැදගත්කම පිළිබඳව ඉස්මතු කරන දේශනා තියෙනවා. කියන්නේ කෙනෙකුට මේ සතර සතිපට්ඨානේ මුලින්ම දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ කායානුපස්සනාව. සිහි පිහිටවන්න කෙනෙකුට මුලින්ම පහසු වෙන්නේ කය කෙරෙහි.
අර අපි අර ජනපද කල්යاني සූත්‍රයේදීත් ඒ කියන්නේ කායගත සතිය ගැන විශේෂයෙන් කතා කරලා තිබෙනවා ස්වාමීන් වහන්සේ. උපමා කළෙත් අර තෙල් කලේ කායගත සතියටනේ. එහෙමයි. දැන් මේ කායගත සති වර්ගයේ බුදුරජාණන් වහන්සේ මේ මෙහි අමත වර්ගය කියලා වර්ගයක මේ ගැන මේ අමත සූත්‍රයටම ගැළපී යන ආකාරයට බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඉතා කෙටි දේශනා ගණනාවක්ම දේශනා කරන ඉතාම ඒ කියන්නේ දැන් අඟුත්තර නිකාය එකක නිපාතේ එක දහම් කරුණ බැගින් තියෙන දේශනා නිසා ඒවා සූත්‍ර වශයෙන් රහතන් වහන්සේලා මේ සංගායනාවදී නම් කරලා තියෙනවා. එහෙමයි සාරණා. ඉතින් මෙහි බුදුරජාණන් වහන්සේ දේශනා කරන අමතන්තේ භික්ඛවේ න පරිභුඤ්ජಂತಿ. මහණෙනි යම් කෙනෙක් කායගත සතිය පරිභෝග කරන්නේ නැත්නම් යී කායගත සතින් න පරිභුඤ්ජಂತಿ. ඔවුන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අමතංතේ භික්කවේ නේ පරිභුඤ්ජಂತಿ. මුලින්ම බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අමතංතේ භික්කවේ නේ පරිභුඤ්ජಂತಿ. ඊ කායගත සතින් නේ පරිභුඤ්ජಂತಿ. පින්වත් මහන්නේ යම් කෙනෙක් කායගත සතිය පරිභෝග කරන්නේ නැත්නම් ඔවුන් අමෘතේ පරිභෝග කරන්නේ නැහැ කියන. කායගත සතිය පරිභෝග කරන්නේ නැත්නම් ඔවුන් අමෘතේ පරිභෝග කරන්නේ නැහැ කියන. දෙවෙනි දේශුමින් දේශනා කරන අමතන්තේ භික්කවේ පරිභුඤ්ජಂತಿ. යමෙක් අමෘතේ පරිභෝග කරනවා නම් ඔවුන් කායගත සතිය ඒ කායගත සතින් පරිභුඤ්ජಂತಿ. ඔවුන් කායගත සතිය පරිභෝග කරනවා. ඒකේදී විස්තර වෙන්නේ යම් කෙනෙක් කායගත සතිය පරිභෝග කරනවා නම් ඔවුන් අමෘතේ පරිභෝග කරනවා. කායගත සතිය පරිභෝග කරනවා නම් තමයි කෙනෙකුට අමෘතේ පරිභෝග කරන්න පුළුවන් වෙන්නේ. ඊළඟට අමතං තේසම් භික්කවේ අපරිභුත්තා. යේසං කායගත සති අපරිභුත්තා. ඒ දේශනාව යම් කෙනෙක් කායගත සතියේ නොවැළඳුවා නම් අපරිභුත්තා. අරක පරිභෝග නොකළා නම් මේක නොවැළඳුවා නම් අපරිභුත්තං කායගත සතිය යමෙක් නොවැළඳුවා නම් ඔවුන් අමෘතේ වැළඳුවා වෙන්නේ නැහැ කියලා. එහෙමයි. ඊළඟට විස්තර කරනවා අමතං තේසම් භික්කවේ පරිබුත්තා. යේසං කායගත සති පරිබුත්තා. යම් කෙනෙක් කායගත සතිය වැළඳුවා නම් එහෙමයි සනස්. එයා ඔවුන් අමෘතේ වැළඳුවා වෙනවා කියලා. ඊළඟට දේශනා කරනවා අමතං තේසම් භික්කවේ පරිහීනං යේසං කායගත සති පරිහීන. යම් කෙනෙක් කායගත සතියෙන් පිරිහුණු ඔවුන් අමෘතයෙන් පිරිහුණා වෙනවා කියන්නේ. වැරදුනා කෙනෙක් නේද? කායගත සතියෙන් පිරිහුණොත් කෙනෙක් කායගත සතිය වඩහා ගන්න බැරුව යමෙක් පිරිහුණොත් එයා අමෘතයෙන් පිරිහුණා වෙනවා කියනවා. ඒතර නැසල යන්නේ අමා මහ නිවන. නිවන. ඊළඟට යම් කෙනෙක් අමතං තේසම් භික්කවේ අපරිහීනං යේසං කායගත සති අපරිහීන. යම් කෙනෙක් කායගත සතියෙන් පිරිහුණේ නැත්නම් ඔවුන් අමෘතයෙන් පිරිහුණේ නැහැ කියලා. ඊළඟට අප අර විරද්ද සූත්‍ර දේශනාවේදී අපිට මුණ ගැහිච්ච කාරණා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අමතං තේසම් භික්කවේ විරද්ධා. යේසං කායගත සති විරද්ධා. මහන්නේ යම් කෙනෙක් කායගත සතිය අතහැරියොත් වරද්ද ගත්තොත් ඔවුන් අමෘතේ අතහැරියා වෙනවා. අමෘතේ වරද්ද ගත්තා අතහැරියා වෙනවා කියනවා. අමතං තේසම් භික්කවේ ආරද්ධං යේසං කායගත සති ආරද්ධා. මහණි යම් කෙනෙක් කායගත සතියේ පටන් ගත්තොත් ආරද්ධ කළොත් ඔවුන් අමෘතේ පටන් ගත්තා වෙනවා කියන. ඒ විදිහට අමත වර්ගයේ පළවෙනි වර්ගයේ බුදුරජාන් වහන්සේ ඒ විදිහට දේශනා කරනවා. ඊළඟට බුදුරජාන් වහන්සේ තවදුරටත් මේ අමත වර්ගයේදී දේශනා කරනවා අමතං තේ භික්කවේ පමාදින්සු. යේ කායගත සතින් පමාදින්සු. යම් කෙනෙක් කායගත සතිය ප්‍රමාද කරගත්තොත් ඔවුන් අමෘතේ ප්‍රමාද කරගත්තා කියන. හරි හරි ලස්සනයි අපූර්වයි කියන්නේ. කායනුපස්සනාවට එන්නේ නැහැ කියන්නේ ඊතර යාට නිවන දුරයි කියන. ප්‍රමාදේ ප්‍රමාද කරගත්තා කියන. ඒක කායනුපස්සනාවේ තියෙන වටිනාකම. මේ සතර සතිපට්ඨානේ මුලින්ම විග්‍රහ කරන ආනාපාන සතිය, ඉරියාපතේ සම්පජඤ්ඤේ, ඊට පස්සේ අසුභ භාවනාව, පටික්කුල මනසිකාරය කියන පිළිකුල් භාවනාව කියන ධාතු මනසිකාරය, ඊට පස්සේ නව සීවතික කියන මේ භාවනාව තමයි කායගත සති හැටියට බුදුරජාන් වහන්සේ මේ දේශනා කරන්නේ. මෙන්න මේ කායගත සතිය
යමක් දෙවෙනි දේශනාවේදී දේශනා කරන එක ප්‍රමාද කලේ නැත්නම් නප්පමාදින්සු අමතන්තේ භික්කවේ නප්පමාදින්සු ඒ කායගත සති නප්පමාදින්සු පින්වත් මහණ යම් කෙනෙක් මේ කායගත සති ප්‍රමාද කලේ නැත්නම් වුන් අමෘතේ ප්‍රමාද කළා වෙන්නේ නැහැ කියන ඊළඟට දේශනාවේදී අමතන්තේ සම් භික්කවේ පම්මුට්ටං ජේසං කායගත සති පම්මුට්ටං යම් කෙනෙක් කායගත සතිහි සිත හරියට පිහිටුවන්නේ නැත්නම් ඒ කියන්නේ මුලා වුණොත් පම්මුට්ටා කායගත සතියේ මුලා වුණොත් ඔව් එයා ඔව් නමෘතේහි මුලා වුණා කියනවා නිවනෙහි මුලා බවට පත් වුණා කියන නිවන හරියාකාර වැටහිමකට පත් වෙන්න බැරි වුණා කියන රැවටීමකට ලක් වෙලා ඒකට නිවන කියලා වෙන දෙයකට රැවටිලා ඔව් එහෙම රැවටෙන විශාල පිරිසක් ඉන්නවනේ එහෙමයි සං ඊළඟට යම් කෙනෙක් කායගත සතිය තුළ මුලා නොවි සිහි පිහිටුවා ගත්තොත් අමතන් තේසම් භික්කවේ අපම් මුට්ටං ඊසං කායගත සතිය අපම් මුට්ටා කායගත සතිය තුළ මුලා නොවි හිටියොත් ඔවුන් අමෘතේහි මුලා නොවි සිටියා වෙනවා කියනවා ඊළඟට අමතන් තේසම් භික්කවේ අනාසේවිත ඊසං කායගත සතිය අනාසේවිත යම් කෙනෙක් කායගත සතිය සේවනය කළේ නැත්නම් ඔවුන් අමෘතේ සේවනය කළා වෙන්නේ නැහැ කියනවා. කායගත සතිය සේවනය කළේ නැත්නම් ඔවුන් අමෘතේ සේවනය කළේ නැහැ කියනවා. එහෙමයි ස්වාමිනා. ඊළඟට අමතං තේසං භික්කවේ ආසේවිතං ඊසං කායගත සතිය ආසේවිත. යම් කායගත සතිය ආසේවිත කළා නම් ඒ කියන්නේ සේවනය කළා නම් ඔවුන් අමෘතේ සේවනය කළා වෙනවා කියනවා. ඊළඟට අමතන් තේසම් භික්කවේ අභාවිතං ඊසං කායගත සති අභාවිත. යමි කායගත සති අභාවිතයි නම් ඒ කියන්නේ වැඩුවේ නැත්නම් ඔවුන් අමෘතේ වැඩුව වෙන්නේ නැහැ කියන. එහෙමයි සන්නා. නොඑක් පරයයන්ගේ බුදුරජාණන් වහන්සේ මේ කායගත සතිය වැඩිමෙහි වැදගත්කම. කායගත සතිය පුරුදු කරගත්තේ නැත්නම් මේ අපි බලාපොරොත්තු වෙන අපි නොඑක ආකාරයෙන් මේ ප්‍රාර්ථනා කරන මේ නිවන අපට සාක්ෂාත් කරගන්න හම්බෙන්නේ නැහැ අපිට වෙනසි යනවා අපිට මේ අමත සූත්‍රයෙන් බුදුරජාන් වහන්සේ වදාළේ ඔබට මේ ඔබ සතර සතිපට්ඨානේ මනවින් සිත පිහිටුවාගෙන වාසය කරන්න ඔබට මේ අමා මහ නිවන නොනසේවා මේ කියන කරුණ තමයි බුදුරජාන් වහන්සේ මේ ඉස්මතු කරන්නේ මේ දේශනාවලුත් පින්න ස්වාමීන් වහන්සේනේ එතකොට තවදුරටත් බුදුරජාණන් වහන්සේ මෙහිදී දේශනා කරනවා අමතං තේසම් භික්කවේ භාවිතං යමෙක් මේ අමෘතය භාවිත කළා නම් ඒ කායගත සතිය මනවින් වැඩුවයයි කියන. එහෙමයි. අමෘතේ භාවිත කරගත්තා නම් ඒ කායගත සතිය මනවින් භාවිත කරගත්තොයි කියන. එහෙමයි. ඊළඟට අමතං තේසම් භික්කවේ අබහුලීකතං ඊසං කායගත සතිය අබහුලීකතං දේශනා කරනවා මහණෙනි යම් කෙනෙක් කායගත සතිය බහුලව පුරුදු කළේ නැත්නම් ඔවුන් අමෘතේ බහුලව පුරුදු කළා වෙන්නේ නැහැ කියන. එහෙමයි ස්වාමීන් වහන්ස. අමතං තේසම් භික්කවේ බහුලීකතං ඊසං කායගත සති බහුලීකත. යමෙක් කායගත සතිය බහුල වශයෙන් පුරුදු කරගත්තොත් තමයි ආනාපාන සතිය, ඉරියාපත සම්පජඤ්ඤ, අසුබ, ධාතු මනසිකාර, නවසීවිතික ආදී මේ භාවනාවන් බහුල වශයෙන් පුරුදු කරගත්තොත් තමයි යා අමෘති බහුල වශයෙන් පුරුදු කරගත්තා වෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරගන්න දේශනා කරනවා. තවදුරටත් දේශනා කරනවා අමතං තේසම් භික්කවේ අනබිඤ්ඤාත. ඊසං කායගත සති අනබිඤ්ඤාත. මේ යම් කෙනෙක් කායගත සති අවබෝධ කළේ නැත්නම් අනබිඤ්ඤාත. අවබෝධ කළේ නැත්නම් එයා අමෘති අවබෝධ කළා වෙන්නේ නැහැ කියනවා. යමී කායගත සති අවබෝධ කළා නම් ඔවුන් අමෘතය අවබෝධ කළා කියලා ඊළඟ දේශෙමින්දී වදාරන. එහෙමයි සනස්. ඊට දේශනා ගොඩාකින් ඔය කායනුපස්සනාවේ වැදගත්කම කියවෙන්නේ. ඉස්මතු කරන්නේ මෙහි මනවින් සිත පිහිටුවා ගත්තේ නැත්නම් අපිට මේ නිවන අමෘතේ වෙනසී යනවා කියන කරුණමයි මේකෙදී අපි මේ ඉස්මතු කරන්නේ මහා කරුණාවෙන් බුදුරජාණන් වහන්සේ. දැන් අපිට ඔකින් ලැබෙන පණිවිඩය තමයි සුවන් වහන්සේ. දැන් යම් කිසි කෙනෙක් අවංකවම දුකින් නිදහස් වෙන්න කැමති නම් එයාට ඒකාන්තයෙන්ම මේ කායගත සතිය පුරුදු කරන්න වෙනවා. කායනුපස්සනාව පුරුදු කරන්න වෙනවා. එතකොට ඒ අය නිවනට ලං වෙන අය වෙනවා. එහෙමයි. තවදුරටත් ස්වාමීන් වහන්සේ තවත් ස්වල්ප දේශනා එහෙමයි කීපයක් තිබෙනවා.
යම් කෙනෙක් මේ අමෘතේ අමතන් තේසම් භික්කවේ අපරිඤ්ඤාතං යේසං කායගතා සති අපරිඤ්ඤාත මහණෙනි යම් කෙනෙක් කායගතා සති පිරිසිඳ අවබෝධ කළේ නැත්නම් ඔවුන් අමෘතේ පිරිසිඳ අවබෝධ කළා වෙන්නේ නැහැ කියලා පරිඤ්ඤාත සූත්‍රයක් අපි ළඟ කලින් දවසේ කතා කළා ස්වාමීන් වහන්සේ එහෙමයි යම් කෙනෙක් මේ අමතන් තේසම් භික්කවේ පරිඤ්ඤාතං ඒ සංකායගත සති පරිඤ්ඤා යමෙක් අමෘතේ පිරිසිඳ අවබෝධ කළා නම් ඒ කායගත සති මනුවෙන් පරිඤ්ඤාත කළ උදවේ කියනවා කායගත සති පිරිසිඳ අවබෝධ කළොත් ඒ අය තමයි අමෘතේ පිරිසිඳ අවබෝධ කළා වෙන්නේ කියලා ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරන අමතන් තේසම් භික්කවේ අසච්චිකතං ඒ සංකායගත සති අසච්චිකත යමෙක් මේ කායගත සතේ සාක්ෂාත් කරගත්තේ නැත්නම් ඔවුන් අමෘතේ සාක්ෂාත් කළා වෙන්නේ නැහැ කියන. අවසාන දෙසුමේදී වදාරන අමතන් තේසම් භික්කවේ සච්චිකත යමෙක් අමෘතේ සාක්ෂාත් කරගත්තා නම් ඒ සංකායගත සතේ සච්චිකත ඔවුන් කායගත සතේ සාක්ෂාත් කරගත්තු අය කියන. එහෙමයි සන්න. බලන්න මේ බුදුරජාන් වහන්සේ මේ කායගත සතියේ වැදගත්කම ඉස්මතු කරමින් මේ දේශනා කරන දේශනාවලින් ඉස්මතු කරන්නේ අමෘතය ගැන. අමෘතය අපි කතා කළ සූත්‍රයත් අමත සූත්‍රය. එහෙම. අමෘතය නසා ගන්න නැතුව ඉන්න සතර සතිපට්ඨානෙම හොඳට හිත පිහිටවන්න කිව්වා. දැන් ස්වාමීන් වහන්සේ ඔය අපට සීපත් කළේ අංගුත්තර නිකායේ ඒකක නිපාති සූත්‍ර දේශනා ගණනාවක්. ඒතර දැන් ওই දේශනා ඇසුරෙන් අපිට ওই දහම් කතා බහ කරද්දි ස්වාමීන් වහන්සේ සිහි වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ මේ දේශනාව මේ අපි අහලා තියෙනවා සාත්තං සව්‍යංජනං කේවල පරිපුන්නං පරිසුද්ධං බ්‍රහ්මචරියම් කියලා. ඒ කියන්නේ අර්ථ සහිත ප්‍රකාශන සහිත මේ පැහැදිලි ප්‍රකාශන මාධ්‍ය. භාග්‍යතුන් වහන්සේ මේ දැන් ඔය අමෘතේ වනස ගන්න එපා කියන එකට දැන් අමෘතේ මේ විදිහට පරිභෝග කළා පරිභෝග නොකළා වෙනවා වැළඳුවා වෙනවා වැළඳුවා වෙනවා ඉදිර නොයෙක් පරියායන්ගෙන් මේ වදන් වලින් මේ කියලා දුන්නේ බුදුරජාණන් වහන්සේගේ මේ සව්‍යංජනම් කියන අදහස නේද එතනින්දී අපිට දැනගන්න තියෙන ස්වාමීන් වහන්සේ. එහෙමයි සල්. කියන්නේ ගොඩාක් වචන අරගෙන මේ නිවනටපත් කරන්න උපකාර වෙන අයුරින් මේ දේශනා කිරීම. එහෙමයි. හොඳයි පින්වත් ස්වාමීන් වහන්සේ එහෙමනම් අද දවසේ අපි මේ අමත වර්ගයේ අමත සූත්‍රය ඇසුරින් තමයි මේ දහම් කතා බහ කළේ. ඉතින් පින්න ස්වාමීන් වහන්ස මේ අපි සිහිපත් කළා මේ සූපට්ඨිත චිත්ත කියන වචනයත් සිහිපත් කරලා බුදුරජාණන් වහන්සේලා සම්මා සම්බුද්ධත්වයට පත් වෙන්නෙත් මේ සතර සතිපට්ඨානේ හිත පිහිටවලා බොජ්ජංග ධර්ම වඩලා කියලා මේ සාරිපුත්තන් වහන්සේ තමන්ගේ ධර්මයට අනුව ගලප ගන්න නුවණින් වටහා ගත්තා කියලා. මොකද මේ අපි බොහෝ කාලයකට කලින් කතා කළා මේ භාගිතුන් වහන්සේගේ මේ අවබෝධයට වඩා වැඩි අවබෝධයක් ලැබපු කෙනෙක් අතීතයේ හිටියෙත් නැ අනාගතේ පහළ වෙන්නෙත් නැ වර්තමානෙත් නැ කියලා. ඉතින් ඒතර අතීත බුදුරජාණන් වහන්සේලාගේ හිත දැකලාද සාරිපුත්ත මෙහෙම සිංහනාදයක් කරන්න කියලා බුදුරජාණන් වහන්සේ අහනවා මේ දේශනාවේදී. අපි කතා කළා ඒ ගැන. අනේ වෙලාවේ තමයි සාරිපුත්තයන් වහන්සේ මේ බුදුරජාණන් වහන්සේ ඉදිරියේ පවසන්නේ එහෙම අතීත අනාගත වර්තමාන බුදුරජාණන් වහන්සේලාගේ හිත ගැන මේ සාරිපුත් ස්වාමීන් වහන්සේට එහෙම අවබෝධයක් ඇතිවීමක් නැහැ. නමුත් ධර්මයට අනුව ගලපගත්ත නුවණින් මම මේ කියන්නේ ලෝකෙට පහළ වෙන බුදුරජාණන් වහන්සේලා බුද්ධත්වයේ ලබන්නේ සතර සතිපට්ඨානේ මනාකොට හිත පිහිටවල. ඒ කියන්නේ ඒ තියෙනවා ආ මේ පංච නීවරණ දුරු කළා කියලා සනස. හිතට කිලුටක් වෙන පංච නීවරණ දුරු කරලා සතර සතිපට්ඨානේ හිත පිහිටවල බොජ්ජංගහත අවබෝධය ඇති කරන අංගහත වඩලා තමයි සම්මා සම්බුද්ධත්වයේ ලබන්නේ කියලා වටහා ගත්තා කියනවා. ඉතින් ඒ වගේ දේශනා අපි කතා කළා. ඉතින් අදත් අපි කතා කළේ ශ්‍රාවකෝ අපට උපකාර වෙන නිවන අනස ගන්න නැතුව, නිවන අහිමි කර ගන්න නැතුව, නිවන නසා ගන්න නැතුව අමාමා නිවනට ඒකාන්තයෙන් පත් වෙන්න උපකාර වෙන මේ සතර සතිපට්ඨානය ගැනමයි. ඉතින් මේ බොහෝ කාලයක් පුරාවට මේ ආතාපි සම්පජාන සතිමා කියන කෙලෙස් තාවන වීරිය ඒ වගේම නුවණ මේ සීය අවධානය මුල් කරගෙන කායනුපස්සනා විතරක් නොව වේදනානුපස්සනා චිත්තානුපස්සනා ධම්මානුපස්සනා කියන හතරම අපි කතා කළා. ඉතින් අද දවසේ මේ අමත සූත්‍රය ඇසුරෙන් අපි
සදහම් කතාබහින් සදහම් සාකච්ඡාවෙන් බුද්ධ වචනය ලොවට දායාද කිරීමෙන් රැස් කළා වූ පින අපි පුණ්‍ය අනුමෝදනා වශයෙන් හැම දිනාටම පින ස්වාමීන් වහන්සේ අපි අනුමෝදන් කරමු. අප මේ මොහොතේ මේ වෙලාවේදී මේ ධර්ම සාකච්ඡාවෙන් රැස් කළා වූ ධර්ම දානමය කුසල කර්මය මේ පින පුලවාසි දෙවියන්ගේ ඉඳලා සුද්ධවාස අකනිටා බඹලෝ දක්වා වසන සිල් දෙවියන්ට අනුමෝදන් වේවා. ඒ වගේම මේගේ ඥාති හිත මිතුරන්ට මේ පින් ලැබේවා. ධර්ම දානය ඔබ වෙත රැගෙනෙන ගුරු දෙවියන් වහන්සේ ප්‍රමුඛ පින්න ස්වාමීන් වහන්සේලාට මේ පින් අනුමෝදන් වේවා. පින්න ස්වාමීන් වහන්ස මේ විදියට ස්වාමීන් වහන්සේ සමගින් මේ කතාබස් කරන මේ අසිරිමත් බුද්ධ වචනය දෙවිනිස් ලෝකයා වෙත රැගෙන යන ශ්‍රද්ධා රූපවාහිනියට, ශ්‍රද්ධා ගුවන්විදුලියට, ඒ කටයුතු කරන හැම දෙනාටම මේ ධර්ම දානමේ පින් අනුමෝදන් වෙත්වා. මේ ධර්මයේ ශ්‍රවණය කරන පින්වත් ඔබ හැම දෙනාටමත් මේ පින් ලැබේවා. සිළු දෙනාට සූපත්ව ජීවිත ගත කරන්නටත් මේ අමත සූත්‍රයෙන් භාගිතුන් වහන්සේ අපට දුන් අවවාදය වන අමහාමා නිවන වනසගන්නේ නැතුව, අහිමි කරගන්නේ නැතුව සිළු දුක් නිමා කරවන අමහාමා නිවන්සුවයට පත් වෙන්නට ඒකාන්තයෙන්ම මේ සිළු පින් හේතු වේවා, උපකාර වේවා. සාදු සාදු සාදු. සම්මා සම්බුද්ධෝ අතසෝ භගවා ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝති.